ගුඩ් මෝර්නින් දරුවනේ දූලපතාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ උදෑසනක් අද 2021 පස්වෙනි මාසේ 13 වෙනිදා මම කතා කරන ශබ්දය ඇහෙන දූලපතාල අතොස්සන්න රයිට් හරි වගේ රෝස මල් අද හරිම ලස්සනයි ඔයගොල්ලොත් මාර හැඩයි උදේ නැගිටලා ලස්සන ලස්සන ගවුම් ගදලා ලස්සන කමිස ඇදලා රයිට් නිකන් බෝණෙක්ව ටිකක් ඇවිල්ලා ඉන්න වගේ ඈ කහම දැරෙන්නේ පුදුම අපි ගෙවල් වලට වෙලා ඉන්නේ ගෙදර ඉන්න කට්ටිය විතරයි හැමදෙස්සෙම වෙන්නේ මේ රෝස මල් ටික දකින්නකොට මාරයි නියමයි 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 හොඳේ ෂොක් එහෙනම් ඔන්න මතකනේ කොහෙවත් ඇවිදින්නේ නැහැ ගෙදරටම වෙලා ඉන්නේ මේ දවස්වල කඩෙන් මොනව හරි අරන් ආවත් කොලෙත් විසි කරලා තමයි බාණ්ඩ එළියට ගෙට ගන්නෙ මොනව හරි දින අවුවේ තියලා ගන්න ඕන राइट हमारे अवधि आइसक्रीम ने अवधि अन्न पाँदे आइसक्रीम हाँ राइट आइसक्रीम का मेदास्तर हदे आइसक्रीम का निपा तोट हम अम्मा हाथ कैम तम कैम तम अरगे अम्मा हाथ कैम तम मेदास रस कैम राइट ये मित्र किसी से कड़वलोली आहार हम पुरू एन एन वैडी कर मेदास पट होना गोडा इन्होने किसीम फिटिंग खाने बिस्कट जाति पट अहित करे हेम बिस्कट दलवल तेल केलू तेल मोर वेवलूली तेल लंका हरम विलाई लंका अरे विष विष साहित वर्ग तम वेम तीन හරි ඔලිව් ඔයිල් තව ඔලිව් ඔයිල් නෙවෙයි කඩේකට ගිහින් ඔයිල් වෙජිටබල් ඔයිල් කියලා දෙන්නේ තියෙන්නේ පුතේ ෆාම් ඔයිල් රයිට් සා ෆාම් ඔයිල් බලන්න ඔයගොල්ලෝ බිස්කට් එකක් අරගෙන බලුවා මේකේ වරහන් ඇතුළේ තියෙන ෆාම් ඔයිල් කියලා බිස්කට් එකේ අන්තර්ගත දේවල් හැම බිස්කට් එකකම වගේ ෆාම් ඔයිල් තියෙනවා සෝ ඔයගොල්ලෝ කන්න හොඳ හුලං ස්කෝල් තමයි ඔය ගමේ බේකරි හැදලා प्रमाण अरे बिस्कट लरनेट पटा अंतिम करे बाग मैं හරිද අන්තිමට කරේ භාග සැසදීම අන්තිමටම කරේ භාග සැසදීම එතකොට භාග සැසදීම සමහරලාට තාම අමාරු ඇති භාග එකතු කිරීම අඩු කිරීම ඒකේ ඔගොල්ලෝ ටියුට් එකේ උත්තර ටික හදලා තියෙන දැන් ඔක්කොම උත්තර ටික හැදුවා උත්තර ටික මම තව ටිකකින් දාන්න ඔයගලන්ට एक बलला अम्मा ताता उदव करना बलाइट इक बल मिस्ट बरिए मैं वर्ष इक बलवा तेरे ना इधर मैं उमा कील तिना गुडाकनी उमा साकचा गुडाक इतना फिजिकल पंत नवेने ऑनलाइन पंत इच्छा गुडाक साकचा कर नमारीडीएफ बला बल स्टेप बै स्टेप चेक हर व्यधि लाख अंतिम उत्तर हेम पीएमरा बल अम्लदात लागे इन आता सर अम्लदात लागे अम्लदात उदव कर हेम स्टेप हेम पीएवर अम्म चेक कर लमे पीएवर अली अंडोल हर व्यधि लाख दिमापे उदव कर अम्लदात अडीपूर ගින්නේ ඕ ලෙවල් කරපු ඒ ලෙවල් කරපු රයිට් ගොඩක් ඉගෙන ගත්ත දුන අම්මල තාත්තලගේ දරුවෝ මේ ඉන්නේ ඒ නිසා පොඩ්ඩක් දෙමව්පියන්ට උදව් කරන්න පුළුවන් PDF එකක් මම දානවා අද දවල් දැන් උදේ පන්ති ඉවර කරලා පැය භාගයක් ඇතුළත PDF එක දානවා හරි පැය භාගයක් ඇතුළත PDF එක දානවා ඒක බලලා ඉවරලා අඩුපාඩු හදා ගන්න ඕන එහෙමත් බලලා කරගන්න බැරි ඒවා තියෙනවා මට කතා කරන්න ඕන මැසෙන්ජර් දාන්නකෝ මම බලන්න රයිට් හොඳයි වැඩ කරමු ලියන්න පහත පහත ප්‍රශ්න අංක එක අදවසේ පහත භාග සස දන්න ළමයි
මං කතා කරන හැන ඇතුස් සර පුතේ මං කතා කරන ශබ්ද හොඳට හැන ඇතුස්ස රයිට් ඔක්කොටම හොඳට හැරෙනේ රයිට් හරි ලියන්න උදාහරණ එක පහත භාග සසඳන්න right බල අපි කතා කරා එදා හරය සමාන භාග සැසඳීම හොඳේ හරය සමාන භාග සැසඳීම ඊට පස්සේ දුන්නා ලවය සමාන භාග සැසඳීම ඒව දැකවගා ඩොග් ගාල උත්තර කියන්නේ ඕන බලන්නකො 3n එක 8n එක 12n එක හතෙන් එක පාංගෙඩියක් තුනට කපන්නේ පාංගෙඩියක් අටට කපන්නේ පාංගෙඩියක් 12ට කපන්නේ පාංගෙඩියක් හතට කපන්නේ කපන ගාන වැඩි 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 වෙන ප්‍රති හීනි ඒක තේරෙනවද උස්ස කපන ගාන වැඩි වෙන ප්‍රති හීනි එහෙනම් මේ තියෙන්නේ මේ අවස්ථාවෙන් මෙතන තමයි හීනිම ප්‍රති තියෙන්නේ හීනිම ප්‍රති තියෙන්නේ රයිට් මෙතෙන් තමයි එන හීනි ප්‍රති තියෙන්නේ ඒක තේරෙනවා තොස් මේ දරුවනේ ඔව් වෙරි ගුඩ් මොඩක් අය තේරෙනවා මේ තමයි හීනිම ප්‍රති තියෙන තැන ඒක තේරෙනවා තොස් කොහොමද තොස් නැන්නේ රයිට් ආ ඔව් වඩ වැරද්ද අයියෝ සෝරි 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 ආ වෙන්න හීනි ප්‍රති ලැලලලල very good බොහොම හොඳ ළමයි මේ තමයි හීනිම පෙති ඔකටම තේරෙනවා මේ තමයි හීනිම පෙති ඒ කියන්නේ කපන ගාන වැඩි පට්ට ගේමක් දිලා පාංගඩිය 12ට කපන කොහොම කපනවද දන්නේ අත කැපේ ගැට දොලේ චුටි යගිලි කොහොම කැපෙනවද දන්නේ හරි වෙන්න හීනිම පෙති තේරෙන හතස්ස කපන ගාන වැඩි වෙනකොට පෙති හීනි කපන ගාන අඩු වෙනකොට පෙති මහතයි රයිට් ඒක තමයි මතක තියාගන්නේ කටපාඩම් කරන්නේ අපි ඇත්ත තේරුම් ගන්න ඕන ඇත්ත තේරුම් ගන්න ඕන අං කපන ගෙඩිය කපනකොට බලන් ඉන්න පෙති පහට කැපුවොතින් කොහොමද සයිස් එක දෙකට කැපුවොතින් කොහොමද සයිස් එක පාන් ගෙඩිය දෙකට කැපුවොත් වෙන පාන් ගෙඩිය හරියට තේරුම් ගන්න පුතේ හරියටම තේරුම් ගන්න මේ පාන් ගෙඩි දෙක එක සයිස් right මෙන්න පහට කැපුව right පහට කැපුව ඔන්න දෙකට කැපුව මේ කැපුවේ පහට මේ කැපුවේ දෙකට දෙකට කපනකොට මගේ අම්මේ පෙත්තක සයිස් මේකක් පෙත්තක් පහට කැපුවා මෙන්න පෙත්තක සයිස් එන හීනි පට්ට හීනි ඔයගොල්ලෝ භාෂාවෙන් කියනවා පට්ට හීනි හරිය වෙන්න මාර හීනි ोष
දැන් මෙන්න මේ පාම් පෙති ටික මහත මහත වැඩි වෙන පිළිවෙලට ලියන්න. අඩුම එකේ ඉඳලා වැඩි. අඩුම පෙත්ත 12 හෙන්න එක. හෙන්න හීනි. ඊගාවට 7 එක. ඊගාවට 8 එක. ඉමට 3 එන්න එක. හරිද? වැඩි වෙන පිළිවෙල මේ ගොඩක්ම හීනි පෙත්ත. මේ ඉඩරා චුට්ටක් මහතයි. මෙයාට වැඩිය මෙයා චුට්ටක් මහතයි. මෙයාට වැඩිය මෙයා ගොඩක් මහතයි. රයිට්. මම ලස්සට පිළිවෙලට ලිව්වා. රයිට්. ලස්සරට පිළිවෙල ලිව්වා. ආ මෙයා චුට්ටක් යතයි. හරි. ලස්සරට පිළිවෙලට ගාන්න තේරෙනවා. මේ ගානන තේරෙනවා තුස්සල්. එන්න එන්න පිළිවෙලට වැඩි වෙන පිළිවෙල. ඕ ප්‍රියන්ත වැරදී මේක ලියලා තියෙනවා. එනිසා මේ දෙන්නා මාරු වෙන්න ඕන. මාරු වෙන්න ඕනේ කියලා කියන අතුස්සල්. රයිට් වෙරි ගුඩ්. එහෙනම් හොඳයි. රයිට්. හරි. දැන් 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 වාරදල ලියලා. ඕ දැන් හරි අතුස්සල්. දායෙන් පහ දායෙන් අතර දායෙන් එක ලල්ල ලලල ලා දායෙන් තුන දායෙන් පහ දායෙන් හතර දායෙන් එක තියෙන විසේ පේන උඩ ගිහිල්ලා රයිට් දායෙන් තුන දායෙන් පහ දායෙන් හතර දායෙන් එක දැන් මේක තේරුම් ගන්න ඕන කටපාඩම් කරන්නේ නැහැ මොකද්ද මේකේ තේරුම පාන් ගෙඩියක් 10ට කපලා පෙති 3යි පාන් ගෙඩිය 10ට කපලා පෙති 5යි පාන් ගෙඩිය 10ට කපලා පෙති 4යි පාන් ගෙඩිය 10ට කපලා පෙති 1යි මැෂින් එකට දාලා කපන්නේ පාන් කපන මැෂින් දැකලා දිරා තුස්ස පාන් කපන මැෂින් තියෙන මෙහෙම ලොකු මැෂින් එකට පාංගෙඩිය ඔහම තියෙනවා තියලා මෙතන තියෙන නොම්බරය ඒ නොම්බරෙන් ගන්න පාංගෙඩිය කීයද කපන්න ඕන කියලා හතරට කපන්න ඕන නම් හතර දෙන්න ඔන් ඔෆ් ස්විච් එක ඒක ඔන් කරාම මේකෙන් අපිට හතරක් කපා ගන්න පුළුවන් හතර ප්‍රති හතරක් රයිට් මේකෙන් ප්‍රති 10ක් කපන්න ඕන නම් මෙතන 10 කියලා හරි ගස්සනවා මේකෙන් ප්‍රති 10ක් කපෙනවා රයිට් එක සමානව තමයි කැපෙන්නේ එතකොට ළමයි පාන් ගෙඩිය 10ට කපන්නේ 10ට කපන්නේ හැම පෙත්තක්ම එක සයිස් පෙති හරිද එක සයිස් පෙති පිගානක එක සයිස් පෙති 3ක් තියෙනවා එක සයිස් පෙති තව පිගානක 5ක් තියෙනවා එක සයිස් පෙති තව පිගානක 4ක් තියෙනවා එක සයිස් පෙති තව පිගානක 1ක් දැන් මම කියන විදිහට ඔයගොල්ලෝ හිතන්න ඕන ඔයගොල්ලෝ හිතෙන් එක ඒ වචන එක සයිසර වෙන වචන නැහැ එක තරමේ එක සයිස් එකේ 3යි එක සයිස් එකේ වචන වලින් හිතන්න ඕන එක සයිස් එකේ පෙති 4යි එක සයිස් එකේ පෙති 1යි එහෙනම් අඩුම පෙති ගානක් තියෙන්නේ 10න් 5 අඩුම පෙති ගානක් තියෙන්නේ පි ගානේ 10න් 5 ඒක තේරෙනවද උස්ස 10න් 5 තමයි අඩුම පෙති ගාන රයිට් නෑ වැරදි නේ පට්ටපල් බොරුවා රයිට් අඩුම පෙති ගාන 10න් 1 සුට්ටි පෙති ගාන 10න් 1 ඒක තේරෙනවද ඔස්ස අඩුම පෙති ගාන 10න් 1 ඔයාලට සද්ද ඇහෙන්නේ නැහැ සුට්ටා ඉන්න බලන්න පුතේ මං කතා කරන શબ્ද හැ නැත උස්සන් රයිට්
शब्द कैडी कैडी आया ना तो सन मां कथा करने शब्द होंद टाइन आया तो सन होंद टाइन आया इंटरनेट स्पीड का आडू टिका इंटरनेट स्पीड का आडू टिका रिकॉर्डिंग दान पास रिकॉर्डिंग दान राइट එතකොට දරුවනේ කුඩාම භාගය 10න් 1 ඊට වඩා පොඩ්ඩක් විශාල භාගය 10න් 3 ඊට වඩා පොඩ්ඩක් විශාල භාගය 10න් 4 ගොඩම්ම විශාල භාගය 10න් 5 10න් 1 10න් 3 10න් 4 10න් 5 තේරෙන අතොස්ස right ඔය ටික තමයි මම ඉදා අන්තිමට කතා කරේ. අපි මේකෙන් ගානක් හදන්න දෙමු. ලියන්න ප්‍රශ්න අංක අද දවසේ 1. ප්‍රශ්න අංක 1. පහත භාග පහත භාග අඩුම භාගයේ සිට අඩුම භාගයේ සිට වැඩිම භාගය දක්වා අඩුම භාගයේ සිට වැඩිම භාගය දක්වා ආරෝහණ පිළිවෙලට ආරෝහණ आरोहण पिलिवलट लियान्न आरोहण पिलिवलट लियान्न ක්‍රමිලක්කංග 1 හතෙන් 1 අටෙන් 1 පහෙන් 1 හයෙන් 1 අඩුම භාගයේ සිට වැඩිම භාගය දක්වා ලියනවා ලියන බන් තනියෙන් उत्तर तनिया अडम भाग्य सीट वेडिम भाग्य दांगुलता पांगिडिया हतट कपन प्रति इतना प्रति इतना कल्पना कल लिया कलबल लिया अक्लगे अति मल अति अम्मल पुट बला समार नंगल मल वेडर अम्मा अत्ली अदीन चुट अम्मले चुट बला अरे वेडिया अपराधने नंगि मल पागल पाड़ अति एवना चुट बला අඩුම භාගයේ සිට වැඩිම භාගයට අඩුම භාගය 8න් 1 පාංගෙඩිය 8ට කපන්නේ 8ට කපලා පෙති එකයි ඊට පස්සේ 7ට කපලා පෙති එකයි පොඩ්ඩක් පෙති මහත් වෙනවා ඊගාවට 6න් 1 තා චුට්ටක් පෙති මහතයි ඊගාට 5න් 1 ගොඩක් මහතයි රයිට් ලස්සන්ට යටින් ඉරි දෙකක් පිරෙන්න අදින්න ඕන චුට්ටි හරියක් ලස්සට විසිකරන්න हरियात उसे राइट नाउ सेकंड वन
නමයෙන් තුන හතෙන් තුන හතරෙන් තුන දහයෙන් තුන නමයෙන් තුන හතෙන් තුන හතරෙන් තුන දහයෙන් තුන හරියට හිතන්න ඕන පාන් ගෙඩියක් 9ට කපලා පෙති 3යි අම්ලතාවතලේ කතා කරන්න එපා ළඟින මල්ලත් එක්ක කතා කරන්න එපා වැඩ කරන්න පාන් ගෙඩිය 9ට කපලා පෙති 3යි පාන් ගෙඩිය 7ට කපලා පෙති 3යි මේ පෙතිවල ඝනකම ගැන හිතන්න ඕන लियान එතන වෙලා මදි වෙනවනේ කන්නාඩි දාපු තා තාම ලියනවා ඔයා කතා කර කර ඉඳලා ළඟින්නේ යාළුවෙකුත් එක්ක කාත් එක්ක හරි ඔයා තාම ලියනවනේ අනිත් කට්ටිය ලියලි ඉවරයි දැන් ගොඩක් වෙලා 10න් 3 10ට කපනකොට පෙති හීනි චුට්ටක් තා මහතයි 7න් 3 චුට්ටක් මහතයි हरिया तो सन बैठा लसन हरिया किसी कर हरी अत उसन हरी अभी माने मैं बार अत उसन है मेहम 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 ओम अत उसन अभिमाने अत उसन अभिमाने मट मैं करगा ना पुलवांग भी में गति डैडी अभिमाने प्राउड मिनी है गैनी भी में नोना राइट बाल अरे फॉरेनर्स लंका वट आओ अरे पोडी केलो को लगे पुंची ला कुछ कुछ ना काटे सर वालन ये जान वाला तीन विशेष आते ये जान वाला विशेष आते देखा तू ला तेरो ये लामा इधर ये अरे पुंची काले गहन ने ताहना गहन पेटर लामा इंटर दादू आंधी में सापुरा ताहना අම්ම ගහන්නේ නැහැ තාත්තා ගහන්නේ නැහැ දඩුවන් දෙන්නේ නැහැ මොන්ඩිසෝරිය ටීචර් ගහන්නේ නැහැ ඒ නිසා පුංචිම කාලේ තමයි පෞරුෂය නිර්මාණය වෙන්නේ ඒ ළමයා ඉතින් පොඩි කාලේද කීකරුව හැදෙනවා පාරේ කෙල ගහන්න එපා කොහොම කෙල ගහන්නේ ටොපිකොලේ පාරේ දාන්නේ නැහැ කුණු පාරේ දාන්නේ නැහැ රයිට් ගත්ත දේ ගත්ත තැන තියෙනවා ටූත් බ්‍රෂ් එක ගත්තාම ටූත් බ්‍රෂ් එක ගත්ත තැන තියෙනවා සබන් කෑල්ල ගත්ත තැන තියෙනවා पोड़ी काले दिलाव की करो हाथ दे माँ पियो ये वाके वो की तो इन्ने पियो तो वर्दी चला केला का हान्ने पारे टॉपी कोले टॉपिया काले वाला कोले काला बैग के दागने ये डिसिप्लिन पुंछी काले में हाथ नहीं कर लांगे दे माँ पियो तादाशमत लामाई तादाशमा राइट तो उटा ये डिसिप्लिन मत तमाई शेष्ट जातियाँ निर्माण ये मिलने හරිද රටේ රටවල නායකයෝ තේමයි හරි සමහර නායකයෝ වැරදි වැඩේ සබ එහෙම ප්‍රවුඩ් කෙනෙක් වෙන්න ඕන ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕන ඒක පොඩ්ඩක් ඉන්නේ මේ මේ කියලා ඔබ තුල තියෙන අනන්‍යතාවයක් මම මාර හොඳ කෙනෙක් වෙනවා අනන්‍යතාවය ඔබ ඕන හදාගන්න කාලෙම එක ඇඟට ගන්න ඕන මම කවදාවත් ಜಾති ගිය කියන වෙලාවේ කතා කර කර ඉන්නේ නැහැ. ಜಾති ගිය කියන මං සීරුවෙන් ඉඳන් ಜಾති ගිය කියනවා. එහෙම තමන් එක හදා ගන්න ඕන. ಜಾති ගිය කියන මම යාළුව කවුරු කතා කරා මට වැඩක් නැහැ. මම සීරුවෙන් ඉන්නවා. මම ಜಾති ගිය මමක් කියනවා. පාසලේ පන්සල් ගන්නව නම් මමත් පන්සල් ගන්නවා. මම පන්සල් නොගෙන කයිවාරු ගහන්නේ
ස්කෝල සයිලන්ස් වෙලාවේ සීරුවෙන් ඉන්න ඕන මා සීරුවෙන් ඉන්න තමන් ඒ ඩිසිප්ලින් හදා ගන්න ඕන අපි දකින සමහරු දවල් වෙලා ඇවිල්ලා පරක් වෙලා ඇවිල්ලා දුවන හැංගෙන ගාත කියන වෙලාවේ තස්සම් කරන්නත් දුවන වැඩි හිටියෝ ඉන්න සමහර වැඩි හිටියෝ පරක් වෙලා ඇවිල්ලා ගාත කියන ಜಾති ගිය කියන වෙලාවේ ආයතනවල ඒ වෙලාවේ දුවන අස්සම් කරන්න අපි එමෙ හැදෙන්න අරකයි වෙලානින් ඇවිල්ලා වැඩි කරගන්න පුරුදු වෙන්න ඕන අපි එන්න එන්න හොඳ වෙන්න ඕන අපි ගුණ හොඳ ගුණාංග හදා ගන්න ඕන එහෙම වුණොත් තමයි අපිට ಜಾතියක් විදියට ඉස්සරහට යන්න පුළුවන් අභිමානවත් ಜಾතියක් වෙන්නේ හොඳේ කලට වෙලාවට වැඩ කරන හොඳ මිනිස්සු ටිකක් වෙන්න ඕන හරිද රවිලක්කන් තුන අත උස්සන එකේ දර හරියට කරලා අත උස්සන ගුවා මෙහෙම මෙහෙම බෙරි වෙලා අත උස්සන්නේ අත ලස්සන උස්සනවා අත ඇඟිලි උල් කරලා ලස්සන අත උස්සනවා රයිට් ඒවා හරියට අපි හදා ගන්න ඕන ඉතින් අපිට එක වසරේ දෙක වසරේදී අපේ ගුරුවරු මේ අපිට පුරුදු කරා ටීචර් පන්තියේදී අත උස්සනනේ කියලා දෙනවා අත උස්සන්නේ ඇඟිලි උල් කරලා ලස්සන අත උස්සන්නේ රයිට් අපේ පොඩි කාලේ තමයි අපේ ගුරුවරු මේ නියපොතු බලන හැමදාම නියපොතු බලන ටීචර් හැම පන්තියෙම ටීචර් නියපොතු බලනවා ආ නියපොතු කපලද ආ නියපොතු පාඩ කරලාද කියලා බලන්නේ අපි හරිද ආ ඔයා නියපොතු පාඩ කරලා නැහැ නේ නියපොතු පාඩ කරගෙන යනවා කියන්නේ රයිට් නියපොතු කපලද කියලා බලනවා නියපොතු හදේ කොනෝතීද කියලා බලනවා එහෙම තමයි ගුරුවරු ඒකනේ අම්මවරු පියවරු මව්වරු පියවරු පාසලේ ගුරුවරු රයිට් රවිලක්කන් තොන හතෙන් තුන හතෙන් හතර හතෙන් දෙක හතෙන් එක හතෙන් තුන හතෙන් හතර හතෙන් දෙක හතෙන් එක පාන් වලින් හිතන්න පාංගෙඩියක් හතඩ කපල පෙති තුනයි. සෝරි ළමයි. මෙතන හතෙන් දෙක මිස්ටේක් එකක් හතෙන් දෙක මිස්ටේක් එකක්. පාංගෙඩිය හතඩ කපල පෙති තුනයි. පාංගෙඩිය හතඩ කපල පෙති හතරයි. පාංගෙඩිය හතඩ කපල පෙති දෙකයි. පාංගෙඩිය හතඩ කපල පෙති එකයි. කපන්නේ හතට. හතට කපනකොට පෙති එක සයිස් එක තරමේ පෙති එක ඝනකම පෙති හතෙන් එක කුඩා භාගේ හතෙන් දෙක ඊට චුට්ටක් ලොකුයි හතෙන් තුන තව චුට්ටක් ලොකුයි හතෙන් හතර තව චුට්ටක් ලොකුයි හරි අත උස්සන් දාරු බට සරයි ලස්සන හරියක් දාන්න රමිලක්කන් හතර අටෙන් හත අටෙන් හය අටෙන් තුන අටෙන් පහ අටෙන් හත අටෙන් හය අටෙන් තුන අටෙන් පහ අටෙන් අටෙන් හය අටෙන් තුන පාන් වලින් හිතන්න අටෙන් පහ අටෙන් හත අටෙන් හය අටෙන් තුන Thank you.
අටෙන් පහ අටෙන් හත අටෙන් හය අටෙන් තුන පාංගෙඩියක් අටට කපල පෙති පහයි පාංගෙඩියක් අටට කපල පෙති හතයි පාංගෙඩියක් අටට කපල පෙති හයයි පාංගෙඩියක් අටට කපල පෙති තුනයි right ඊට කුඩාම භාගය අටෙන් තුන ඊට පොඩ්ඩක් විශාලයි අටෙන් හය ඊටත් පොඩ්ඩක් විශාලයි අටෙන් පහ sorry ne අටෙන් පහ ඊට පොඩ්ඩක් විශාලයි අටෙන් හය ඊට පොඩ්ඩක් විශාලයි අටෙන් හත අටෙන් තුන අටෙන් පහ අටෙන් හය අටෙන් හත හරි අතුස්සලම අත ලස්සනට උස්සන්නේ මෙහෙම උස්සන්නේ හරිද ලස්සනට උස්සන්නේ right ලස්සන හරියක් ඉස්ස කරන්න උත්තර ඩිගිරි ගහලා රමිලක්කම් පහ 12න් 9 12න් 1 12න් 8 12න් 9 12න් 1 12න් 4 12න් 8 අඩුම භාගයේ ඉඳලා වැඩිම භාගයට ආරෝහණ පිළිවෙලට අඩුම භාගයේ ඉඳලා වැඩිම භාගය දක්වා ලිය भागे इंदला वैडी में भागे दाख को आलिया right ivare athusthana petaw hari hondai dekho ivare right kudam bhagaya 12n eka iga 12n 4 ඊගාට 12න් 9. ඔගොල්ලෝ දන්න අතර මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. රයිට්? යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. හදන්න කලින් ඒ යාළුව විනාඩියක් හඳුනලා දෙන්න හදන්නේ. හරි? ඔයගොල්ලෝ දන්න කියන මගේ යාළුවේ මම විස්තර කියන්නේ නැහැ. ඇවිල්ලා බැලුවට පස්සේ ඊගාටම විස්තරය කියන්නම්. මම කියන්න කලින් විනාඩි අපි ගන්නවා කීයක් සර්? විනාඩි 3ක් ඔයගොල්ලන් විනාඩි 3ක් අපි අර ගන්නවා ඒ විනාඩි 3න් පස්සේ මම ඔයගොල්ලන්ට කවුද යාළුවා කියලා කියලා දෙන්නම් රයිට් ඔන්න එන්න මම මයික් මාරු කරනකම් මයික් මාරු කරලා දෙනකම් විනාඩියක් ඉන්න Thank you.
Right. Good morning, dear students. Hands up if you can hear me. Right. Very good. Okay. Now I know there are a number of students, those who know me and those who join with me in my classes. So today I have come to introduce our English class on behalf of you all. ආදරණීය දුවේ පුතේ අද මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් දරුවෝ ඉන්නවා මෙතන සම්බන්ධ වෙලා ප්‍රියන්තසගේ ක්ලාස් එකේ අද මම සම්බන්ධ වෙන්නේ ඔයාලට ඔයාලා වෙනුවෙන් සමාධි ආයතනයේ හරහා ඔන්ලයින් ඉංග්‍රීසි පන්තිය පැවැත්වෙන එක සම්බන්ධව පුංචි විස්තරයක් කරන්න. So I am Noraj Jitanage and I am a government teacher also and your teacher will also introduce me a little bit after my small lesson. Sir genuth අහගන්න පුළුවන් මම ගැන විස්තර. එතකොට ඔයාලට මම අද චූටි ලෙසන් එකක පුංචි දෙයක් කරනවා. මෙතන ඉන්න ගොඩක් දරුවෝ මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ පාඩම් කරගෙන යනවා. We do 2 days per week. අපි සතියට දවස් දෙකක් ඔන්ලයින් පන්තිය ඕගොල්ලන්ට කරනවා. That is Tuesdays from 3 p.m. to 5 p.m. ඒ කියන්නේ අඟහරුවාද දවස්වල හවස 3 ඉඳලා හවස 5 වෙනකන් මම භාවිතා කරන්නේ Teams කියන තාක්ෂණයේ platform එක. Teams තමයි පාවිච්චි කරන්නේ, Microsoft Teams. ඔයාලගේ ප්‍රියන්ත සර්ගේ ගණන් group එකේම ඔය link එක මම ඔයාලට එවනවා. ඔයාලට එක click කරලා මගේ පන්තියට join වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ආපහු class එක තියෙනවා සෙනසුරාදා Saturdays from 3:15 pm to 5:15 pm. සෙනසුරාදා හවස 3:00 කාලේ ඉඳලා 5:00 කාලේ වෙනකනුත් පන්තිය තියෙනවා සතිය. දවස් දෙකක් ඔයාලට අපි පන්තිය කරගෙන යනවා. හොඳයි. දැන් අද මම මේ ගණිතයේ පන්තිය වෙලාවේ මිනිත්තු 3:00 ගත්තේ මම ඔයාලට ඉතාම සරල පාඩමක මූලික ආරම්භය කතා කරලා අද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. My dear students, accordingly to your syllabus, you all have to learn simple present tense. That is in your 11th lesson in your textbook, right? Simple future tense. ඔයාලට සරල අනාගත කාලයේ ඉගෙන ගන්න තියෙනවා ඔයාලගේ 11 වෙනි පාඩමේ ඔයාලගේ අච්චු පොත ගත්තොත් සිලබස් එකේ ඔයාලට සරල අනාගත කාලයේ තියෙනවා. Right. There is a theory for this. මේකට පුතා තියෙනවා න්‍යායක්. Theory කියන්නේ න්‍යාය. අපි සරල අනාගත කාලයේ උපකාරක ක්‍රියාපදයේ හැටියට will හෝ shall භාවිතා කරනවා. There is a theory. If you are using will or shall, you have to use or you must use the base form after that helping verb. That is a rule in English language. ඉංග්‍රීසි භාෂාවේ තියෙන නීතියක් තමයි ඔබ will හෝ shall භාවිත කරනව නම් කොතනක හරි ඊට පස්සේ ඔබ තවත් ක්‍රියාපදයක් ලියනව නම් ඔබ අනිවාර්යෙන්ම ලියන්න ඕන මව් ක්‍රියාපදය. ඒ කියන්නේ base form කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ ක්‍රියාපදයේ අගට දූල පුතාලට s, es, ing, ed මේ කිසි දෙයක් දාන්න බෑ. ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් ලියන්න ඕන. ඔන්නෝක ඉතා සරල නීතියක්. එහෙමනම් මං චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. සර්ගේ ගාන මෙහෙම තිවිද්දි මෙතනින් පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට පේනවා මේ බලන්න අපි ලියනවා නිමල් will come tomorrow. එතකොට මම මේ බෝඩ් එකේ මේ කොනේම ලියන එක පේනව නේද? පේනවනම් ආ රයිට් හරි හොඳයි. එතකොට දුවේ පුතේ මෙන්න අපි කතා කරපු helping verb එක මේවට තවත් තියෙනවා. අපි මේකට කියනවා semi auxiliary කියලා. ඒවා ඔයාලා මාත් එක්ක සම්බන්ධ වුණාම ඉතා හොඳින් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ පුංචි මොහොතේදී මම සරල උදාහරණයක් තමයි දෙන්නේ. මෙන්න helping verb එක අපි කියන will. මේ තියෙන්නේ come කියන එක දුවේ පුතේ. මෙන්න මේක තමයි අපි අර කියපු mother verb කියන එක. mother verb එහෙම නැත්නම් base form එක මේකේ අපිට ing දාන්න බෑ, ed දාන්න බෑ.
හොඳට මතක තියා ගන්න ඕනේ. ඒතර tomorrow කියලා අනාගතය ගැන කියන අදහස තියෙන එක. ඒක නිසා ඒකේ ලොකු issue එකක් නැහැ ඔයාලට. මේක තමයි අපි මතක තියා ගන්න මේ ඔයාලගේ 11th ලෙසන් එක හැටියට ඔයාලගේ අච්චු පුතේ අන්තිමට යදින ලෙසන් එකක් හැටියට තමයි මෙන්න මේක යෙදෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ මං ගත්ත පුංචි කාලය තුල මේ කාරණාව පැහැදිලි එක කියලා ඊට පස්සේ මම සර්ට නැවතත් බාර දෙනවා. දුවේ පුතේ අපිට ප්‍රශ්නයක් අහන වෙලාවට හෝ නැත් අනර්ථයට ගොඩ නගන වෙලාවට මේවා නියතයන් මම මේ කියලා දෙන්නේ. දැන් මේ මොහොතේ අහගෙන හිටියත් මේක අහක යන්නේ නැහැ. ඔයාලා ඕ ලෙවල් නෙමෙයි. ඔයාලා කවදා හරි දවසක ගුරුවරයෙක් වෙලා ඉංග්‍රීසි ගන්නවත් එහෙම නැත්නම් ඔබ කවදා හරි දවසක ඉංජිනේරු මහත්තයෙක් දොස්තර මහත්තයෙක් වුණත් මෙන්න මේ ටික ඔයාලා ලියන එකට අවශ්‍ය වෙනවා. දුවේ පුතේ ප්‍රශ්නයක් අහනකොට නීතියක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. You have to shift the helping verb to the beginning of the sentence to form the question. නීතියක් තියෙනවා උපකාරක ක්‍රියාපදයේ වාක්‍ය ආරම්භයට ගත යුතුයි. ඔබ ප්‍රශ්නයක් ගොඩනගනවා නම් මේ නීතියෙන් එපිට කිසිම ප්‍රශ්නයක් ඔබට ගොඩනගන්න බෑ. And the other thing is, if you are going to form the negative, you must add not after the helping verb. ඔබ අනිවාර්යයෙන්ම not එකතු කරන්න ඕන උපකාරක පදයට. This is a theory and this cannot be changed, my dear, in English. මේක ඉංග්‍රීසි භාෂාවේ වෙනස් කළ නොහැකි theory එකක් කියන එකත් ඔබ හොඳින් මතක තබා ගන්න. මම හිතනවා ඔබට මම මේ පුංචි වෙලාව ඇතුළත පැහැදිලි කරපු දේ හොඳට මතක ඇති. ඔබගේ ජීවිතයට මේක ඉතාම වැදගත් වෙන. ඉතින් මම මේ අවස්ථාව ලබා දුන්නට ඔයාලගේ ආදරණීය ප්‍රියන්ත සර්ට ගොඩාක් ස්තුතිවන්ත සර්. ඔයාලගේ අනාගතය ගැන ගොඩක් මහන්සි වෙන නිසා තමයි සර් මේ වගේ තීරණයක් අරගෙන මට කිව්වේ. අපි ඇවිල්ලා මෙහෙම දරුවන්ට මේක හඳුන්වලා දෙමු, හොඳ දෙයක් දෙමු, දරුවන්ට හොඳම දේ දෙන්න ඕනේ කියන දැඩි මතයක සර් ඉන්නවා. ඉතින් සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙමින් මම මගේ ආදරණීය දරුවන්ට ආරාධනා කරනවා ඔබට පුළුවන් ප්‍රියන්ත සර්ගේ ගණන් පන්තියේ තියෙන WhatsApp group එකේම මම ෂෙයා කරනවා ඔයාලට අදාළ link එක. අඟහරුවාදා සහ සෙනසුරාදා අවස තුනයි කාලට සෙනසුරාදා අඟහරුවාදානම් අවස තුනට ඔබට ඒ ලින්ක් එක ක්ලික් කරලා Teams platform එක පාවිච්චි කරලා මගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතෙන් සිට ඔබට නැවත ඔබගේ ගුරුතුමා සමග සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රියන්ත සර්ටත් ඔබ සියලු දෙනාට. I wish you all a happy and a prosperous day and be safe and be home. Okay, right. රයිට් දරුවනේ ඔගොල්ලෝගේ විනාඩි 4ක් අරගෙන පොඩි මොටිවේෂන් වැඩක් කරේ. මොකෝ සමහර දූල පුතාලට ඉංග්‍රීසි පන්තියක් තෝරා ගන්නකොට කොහොමද ඒකට තෝරා ගන්න කියලා ඔගොල්ලොටම දැන් මේ පොඩි අත්දැකීමක් එනවා. ඒ තමයි මගේ යාළුවෙක්ගේ මල්ලි පාසලේක ගන්න ගුරුවරේ ඒකම ඉංග්‍රීසි උපාධිධාරියෙක්. ඉංග්‍රීසි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විශ්වවිද්‍යාලව උපාධියක් අරගෙන තියෙනවා. සබ්ජෙක්ට් එක විදිහට ඉංග්‍රීසි කරලා තියෙනවා, ඉංග්‍රීසි සාහිත්‍ය. ඒතරම් නෙමෙයි, මොඳ පුහුණු ගුරුවරේ මම කල්පනා කරා. ඉතින් මීට කලින්ත් ඔයගොල්ලන්ට මගේ ෆිසිකල් පන්ති වලින් හඳුනලා දුන්නා. කමසර්ගේ යන කට්ටියට එහෙම යන්න පුළුවන්. මම ඒකට ඕනවා කියන්නේ සත්‍යකයේ දරුවන්ට නෙමෙයි ගොඩක් වෙලාට මේ බලපාන්නේ සමාධියකේ දරුවන්ට. සත්‍යකයේ දරුවෝ කමසර්ගේ යනවා. සමේ වැඩේ මුල් කරගත්තේ සමාධියකේ දරුවන්ට. නිසා සමාධියකේ දරුවන්ට
හොඳ ඉංග්‍රීසි ගමේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි පන්තියක් විදියට හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට හඳුනලා දෙන්න ඕන නිසා තමයි මම තාවතාවක් මෙතන කළොත් ෆිසිකල් පන්තියට ගෙන්න ගත්තා තාවතාවක් මෙහෙම ගෙන්න ගත්තේ රයිට් හොඳයි වැඩ කරමු දැන් මේ කතා කරේ එක්කෝ ලවය සමාන භාග එක්කෝ හරය සමාන භාග ලවයවත් හරයවත් සමාන නැති භාග දෙකක් තියෙනවා නං ලවය සමානත් නැද මෙවයි හරය සමානයි හරය සමානයි රයිට් මේ හැම භාගෙම හරය සමානයි කලින් ඒවා ලවය සමානයි හරයවත් ලවයවත් සමාන නැති භාගද නැත්නම් සිලබස් එකේ මේ භාග සැසඳීම තියෙන මුලින්ම පස්සර සිලබස් එකේ භාග සැසඳීම මුලින්ම තමයි කරන්නේ භාග එකතු කිරීම අඩු කිරීම කරන්නේ පන්තිවලට මම කරන්නේ ඒක අනිත් පැත්තට භාග එකතු කිරීම අඩු කිරීම මම ඉස්සෙල්ල කරනවා සසඳන එක මම අන්තිමට කරනවා රයිට් ඒ එහෙම කරන්නේ ඔයගොල්ලෝට ඒක පහසු වෙන්න රයිට් හොඳයි දැන් බලමු හරයවත් ලවයවත් සමාන නැති භාග සසඳන විදිය ටිකක් බලන්ගෙන ලියන්න එපා 5 3 8 5 හොඳට ආගන්නකෝ 5 3 8 5 දැන් මෙතන පාන් ගෙඩියක් 5ට කපල පෙති 3යි 8ට කපල පෙති 3යි ඉතින් 5ට කපල පෙති 3යි පාන් ගෙඩියක් 5ට කපල පෙති 3යි පෙතිවල ඝනකම හිතා ගන්න පුළුවන් නේ එහෙන් පෙති පාන් ගෙඩියක් 8ට කපල පෙති 5යි 8ට කපල පෙති 5යි මේවයි ඝනකම ගැන සසඳන්න අමාරුයි මෙතෙන්දි කපන්නේ 5ට මෙතෙන්දි කපන්නේ 8ට උදාහරණයක් 5න් 2 8න් 2 5ට කපල පෙති 2යි 8ට කපල පෙති 2යි ඒ ලවය සමානයි පෙති 2යි පෙති 2යි කපන ඝනකම වෙනස් මෙතන මහත පෙති මෙතන හීනි පෙති පෙති 2යි පෙති 2යි සසන ලේසි පෙති ඝන සමානයි හීනි මහත පෙති හීනි පෙති හීනි පෙති 2යි මහත පෙති 2යි හීනි පෙති 2යි මහත පෙති 2යි එහෙනම් මහත පෙති 2 ලොකුයි හීනි පෙති 2 පොඩි රයිට් සසන ලේසි මෙතන මහත පෙති 3යි හීනි පෙති 5යි මහත පෙති 3යි විරුද්ධ කතාවක්ද කියන්නේ මහත පෙති 3යි වෙන වැඩ කරන්න එපා ඉමදුව දෝ මහත පෙති 3යි වටපිට බලන්න එපා පුතේ මම අමාරු මේවා තේරුම් ගන්න බෑ නැත්තම් මහත පෙති 3යි හීනි පෙති 5යි මොකක් ගලප තේරෙන්නේ මට නම් කියලා දෙන තේරෙන්නේ නැහැ ඒක දැන් මේක දෙකයි පෙති හීනි පෙති දෙකයි තේරෙනවනේ පෙති ගාන සමානයි මහත පෙති වලින් දෙකයි හීනි පෙති වලින් දෙකයි මහත පෙති දෙක ලොකුයි මෙතන මහත පෙති 3යි හීනි පෙති 5යි දැන් මේ බලන්නකෝ මම බලා ගන්න හොදට පාන් ගෙඩිය රයිට් මේ සයිස් මත පාන් ගෙඩිය හොදට බලාද right මහත පෙති 2යි 4න් 2යි මහත පෙති 2යි 4න් 2යි මහත පෙති 4යි 1 2 3 4 ඔක්කොම 8යි 8න් 4යි හීනි පෙති 2යි මහත පෙති 4යි sorry මහත පෙති 2යි මහත පෙති 2යි කයි 2යි ඔක්කොම පෙති 4යි මහත පෙති 2යි ඔක්කොම පෙති 8යි හීනි පෙති 4යි මහත පෙති 2යි හීනි පෙති 4යි ළමයට හිතෙන්න පුළුවන් මහත පෙති 2 හන්ද ඒක ලොකු ඇති කියලා ඒක ලොකුයි නේ කියලා. තව කවුරුද ඉතර පුළුවන්? ආ හීනි පැති හතරක්ම තියෙනනේ.
හීනි පැති හතරක්ම තියෙනවානේ හතර මෙතන දෙක එතන දෙකයි හා මෙතන හතරයි හතරක් තියෙනවා ඒක අන්න මේක ලොකුයි කියලා අපිට හිතන්න පුළුවන් මේක ලොකුයි කියලා බැලුවම මේකත් එකයි මේකත් එකයි හීනි මහත පැති දෙකක් කියන්නේ පාංගඩියෙන් භාගය හීනි පැති හතරක් කියන්නේ හතරයි මෙතන දෙකයි දෙකයි චුට්ටයි කියලා හිතන්න චුට්ටයි චුට්ට දෙක හතරයි ගොඩයි ගොඩයි කියලා හිතනවා එහෙම කියන්න බෑ මේ බලන්න බැලුවම මේකයි මේකයි සමානයි දෙකම සමානයි හතරෙන් දෙකයි අටෙන් හතරයි සමානයි ඒ කියන්නේ ලවයයි හරයයි අසමාන නම් නිකන් බලපු ගමන් උත්තර කියන්න බෑ තේරුම් ගන්න ලවයයි හරයයි අසමාන නම් බලපු ගමන් උත්තර කියන්න බෑ මතක තියාගන්න උත්තර කියන්න නම් අනිවාර්යයෙන්ම ලවය හරි හරය හරි සමාන වෙන්නම 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 ඕන ලවයයි හරයයි සමාන වෙන්නම ඕන කොහොමද බලා ගන්න එහෙනම් මෙතන පහ මෙතන අට මහත පෙති ලොකු පෙති තමයි තියෙන්නේ මහත පෙති නේ මේ තියෙන යට සංඛ්‍යාව කරනවා උඩා සමම ගුණ කරන තුල්‍ය භාග මේ යට සංඛ්‍යාවෙන් ගුණ කරනවා ඒ කියන්නේ උඩයි යටයි දෙකම අටෙන් ගුණ කරනවා ඊට පස්සේ මෙතන තියෙන අටෙන් පහනේ හොඳට බලන්න එයා අනිත් පැත්තේ යට සංඛ්‍යාවෙන් ගුණ කරනවා අනිත් පැත්තේ මෙයාගේ යට සංඛ්‍යාවෙන් ගුණ කරන පහෙන් ගුණ කරන පස්වරක්කට 40යි තුන්වරක්කට 24යි අටවරක්පා 40යි පස්වරක්පා 25යි 40න් 24යි 40න් 25යි ආන්න ලේසි ආන්න ලේසි පාන් ගෙඩියක් 40 හෙන්න බැදී පු පිම්මත් උඩ යන පාන් ගෙඩියක් කපර පෙති 40කට 40ට කපල පෙති 24යි 40ට කපල පෙති 24යි හතලියට කපල පෙති 5යි. හතලියට පෙති වැඩි මෙතන. එක සයිස් පෙති 40කින් පෙති 24ක් තියෙනවා. එක සයිස් පෙති 40කින් පෙති 25ක් තියෙනවා. එසා මේක තමයි ලොකු මේක තමයි ලොකු. මේක තමයි ලොකු මේක තමයි ලොකු. මේක ලැබුණේ මේකෙන්නේ. මේක ලැබුණේ මේකෙන්නේ. මේක ලැබුණේ මේකෙන්නේ. ඒ නිසා මෙයා තමයි විශාල භාගය විශාල භාගය අටෙන් පහයි විශාල භාගය අටේ පහ මං අහන්නේ තේරුණාද කියලා මං අහන්නේ තේරුණාද කියලා තව ටිකක් කියලා දින පස්සේ අහන්නම් බලන්න එන්නේ හතෙන් පහ තුනෙන් දෙක හතෙන් පහ බලන්න පාන් ගෙඩියක් තුනට කපල පෙති දෙකයි මේ වෙන වැඩ කරන්න එපා ඇන්ටිලා පාන් ගෙඩිය තුනට කපල පෙති දෙකයි පාන් ගෙඩිය හතට කපල පෙති පහයි තුනට කපල පෙති දෙකයි හතට කපල පෙති පහයි ලවය සමාන නැහැ හරය සමානත් නැහැ මාන කරනු දිගහිරි දෙකක් තුනෙන් දෙක හතෙන් පහ ලවය සමාන කරනෝ right හරයන් මාරු කරලා ගුණ කරනවා හතෙන් ලවය නෙවෙයි හරය 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 සමාන කරනවා මෙන්න මේ දෙන්න හරය මෙයා ගුණ කරනවා තුනේ ගුණ කිරීම කැත right බලන්න තුන්වරක් අත 21යි දෙවරක් අත 10 ගනේ තුල්‍ය භාග නේද හතරක් තුන 21යි පහරක් තුන 15යි මෙන්න බලන්න 21 හතර 21න් 15 21න් 10 පාන් ගෙඩියක් පෙති 21 තපති 14යි පාන් ගෙඩියක් පෙති 21කට කපල පෙති 15යි 15 වැඩි විශාල භාගය 7 විශාල
हतेन पहा तेरने आतुस तमाने वेगा तेरने आतुस जम्मा कहाँ दान देने पड़ता बाला का और ना कोण तो लावे हाथ दान ना पुलवा बाला लावे हाथ दान है ठीक लामे कोण क्या मधी लावे हाथ दान का देखो लोग कर लांगे लावे हाथ दान है ठीक दर में तेरा लियो लावे समान करन लावे होने दिगाइरा तूने देखा हाथेन पाहा होने राइट लावे मारु कर लग उन्ह कर लो लावे देखा पाहेंग उन्ह कर लो තුල්ලේ බලාගනදී ලවයයි හරයයි දෙකම එකම ගානේ මෙයා පහෙන් ගුණ කරලා මෙයා හතෙන් ගුණ කරොත් වැරදි උඩ ගුණ කරේ පහෙන් නම් යටත් ගුණ කරන්නේ පහේ සම්පත්ත මේ ලවයෙන් ගුණ කරනවා එතන අනිත් පැත්ත ගුණ කරන්නේ දෙකෙන් එයාගේ යටි පැත්ත දෙක ගුණ කරනවා තුල්ලේ බාග එහෙමනේ රයිට් රයිට් තුන් වරක් පහ 15යි දෙවරක් පහ 10යි හතරක් දෙක 14යි පස්වරක් දෙක 10යි රයිට් පාන් ගෙඩියක් පෙති 15කට කපලා පෙති 10යි 15කට පාන් ගෙඩියක් පෙති 14කට කපලා පෙති 10යි මේ දෙකේම දැන් ලවය සමානයි හොඳේ පෙති 15කට කපන්නේ පෙති 14කට කපන්නේ 15කට කපනකොට පෙති හීනි उत्तरे उत्तरे विशाल भाग्य हतेन पहा विशाल भाग्य अपराध ने वेला हतेन पहा විශාල බාග හතෙන් පහ රයිට් මම ඔක කියලා දෙනවා විනාඩි දෙකක් ඉන්ටර්වල් දෙන්න ඕගලන්ට ඔන්ලි 2 මිනිට්ස් රයිට් විනාඩි දෙකක් ඉන්ටර්වල් දෙනවා දැන් උදේ පාන්දර සමහරට චුට්ටි වඩට මොනහරි ගුලියක් දෙකක් දාන්න ඕන වෙලාව ඇවිල්ලා වගේ මට පේන මූණවර වැළුවා මෙම්බර් එනවා බ්‍රේක් ඩාන්ස් දානෝ පර කවනෝ උඩ දානෝ හරි ඔලි 2 මිනිස් කැන් යු අන්ඩර්ස්ටෑන්ඩ් යස් නෝ මාත් ඉංග්‍රීසි සර් කේටි දැන් මටත් ඉංග්‍රීසි පුළුවන් රයි නව් ඕල් ඔෆ් යෝ චිල්ඩ්‍රන් ප්ලීස් කම් ඔන් කැන් යු අන්ඩර්ස්ටෑන්ඩ් කැන් යු අන්ඩර්ස්ටෑන්ඩ් යස් නෝ ඔලි 2 මිනිස් ඕකේ 2 මිනිස් රයිට් ගෝ 2 මිනිස් රයි විනාඩි දෙකෙන් එන්නවන හරි කම් ඔන් හැමෝම ගිහිල්ලා එන්න යන්න හැමෝම ගිහිල්ලා එන්න ඔය හැමෝම යන්න බලන් ඉන්නේ හැමෝම යන්න ගෙට ගිහිල්ලා රවුමක් කර කියලා මොනවා හරි කාලා ගිහිල්ලා එන්න යන්න හැමෝම යන්න කො බලන් ඉන්න කට්ටිය යන්න ඉක්මන් කරන් ෂේන් යන්න ශාමලි මෙස්සරා යන්න නෙලින්සා අගිර රවුම කැවිදලා එන්න දැන් එන්න එපා සමිදෝ ඉතින් නැගිටලා යන්න හම්දාන් යන්න යන්න ගිහලෙන් වේදාසල හම්දාන් යන්න ප්‍රිතාරා යන්න ෆෝන් එකෙන් අයින් වෙලා යන්න පොතේ එක දිගට ළඟ ඉන්න හොඳ නැහැ ඇස් වලට හොඳ නැහැ යන්න හැමෝම අයින් වෙන ඇස්වලට හොඳ නැහැ අමලදාතුල කියන දේ අහන්න පොඩ්ඩ මේ ළමයින්ට කියන කතාව මේ ළමයි එක දිගට වාරි කරලා තියන්න හොඳ නැහැ ෆෝන් ඉස්සරහා ඉක්මන මේකලු අයින් කරන්න උදව් කරන්න මට එක දිගට වාලි වෙන හොඳ නැහැ විනාඩි දෙකක් තුනක් ගිහිල්ලා රවුමක් විනුක දැම්මෙන්න එපා යන්න
මිනුක පොයි ෆෝන් එක ගාවෙන් අයින්ට වෙන්න යන් වෙනා කිදන් කන්න බොන්න ආය ඔතෙන්ට මයිල වාඩි වෙන්න එපා මෙතෙන් ඈත් වෙන්න සුබ නැහැ ඔක දිහා බලන් ඉන්න එක දැම් වෙන්න එපා යන්න හරියට මේ වර්ෂන් ගිහිල්ලා එනවා වගේ මේගොල්ලෝ යන වෙලා ලෝකාන්ත බලන්න ගිහිල්ලා එනවා වගේ ශ්‍රීපාද නැගලා වහිනවා වගේ පට්ට වෙලාවක් යන්නේ රයිට් තාම තමහර සීට් හිට්ස් මම දැන් මේ ඉන්ටර්වල් එක වෙලාවෙ කට්ටිය පූසෝ ගෙනල්ලා පෙන්නනවා. ගෙදර තඩි පූසෙ ගෙනල්ලා පෙන්නනවා වෙන්න අපේ පූසා කියලා. අමාරු බලුපටව ගෑල පෙන්නනවා.
සමහරු හාව පෙන්නලා පෙන්නනො ඉන්නවල කලාවි සමහරු ගෙම්බ පෙන්නනො ගෙම්බෙක් පෙන්නු එක්කනේ තව එක්කනේ පෙන්නවා මොකද්ද හාවෙ පෙන්නවා ලොකු කන් දින හාවෙ එක්කනේ හාවෙ පෙන්නවා මම කල්පනා කරා මාත් මොනවා හරි අපේ ආතින පෙන්වන්න ඕනේ කියලා මම ටග් ගාලා දැන් මේ වෙලාවේ ගියා මිදුලට ගිහලා අපේ මල් ගෙදර මල් වත්තක් තියෙනවා මල් වත්තේ මම ටග් ගාලා කඩලා ගත්ත මල් ටික ඇදුවා ඉක්කොට මල් පොකුරක් පෙන්වන්නද ඔයගලන්ට ඈ ඔන්නයි පැයි පෙන්වන්න කියලා හිතස රයි ටග් ගාලා කඩලා ගත්ත අන්න දැක්කා යඩ වෙන්න වෙන්න මල් වෙන්න වෙන්න දැක්කයි දැක්කද වෙන්න වෙන්න වැඩ දැක්කනේ ආ හරිනේ ඔන්න මතක තියාගන්න හදේ රයිට් හරි ගලක් ලියමු ලියන්න අද දවසේ ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 2 නේද අලුත් අංකයක් පහත භාග සසඳන්න පහත භාග වලින් විශාල භාගය තෝරා ලියන්න පහත භාග වලින් විශාල භාගය තෝරා ලියන්න පහත භාග වලින් විශාල භාගය ලියන්න පහත භාග වලින් විශාල භාගය තෝරා ලියන්න අයි පුරුද්දක් විදියට හරය සමාන කරමු හොඳ හැමෝම දැන් කට්ටියක් ලවය සමාන කරන කට්ටියක් හරය සමාන කරාම අපිට සාකච්ඡා කරන්න අමාරු වෙනේ අපි හැමෝම හරය සමාන කරමු කොහොමද එකට කැමති අතොස්ස රයිට් හැමෝම හරය සමාන කරමු හොඳ රයිට් ඕකේ දැන් රොමි ලකන් එක 5න් 3 7න් 4 5න් 3 පතෙන් අතර මේකේ ලවය සමානත් නැහැ හරය සමානත් නැහැ ලියන්න භාග දෙකේම හරය සමාන කරමු ලියන්න භාග දෙකෙහිම ලියන්න එහෙම හරය සමාන කරමු ලියන්න ඔයගොල්ලෝ භාග දෙකෙම හරය සමාන කරමු නම් කොට තුනක් දිග ඉරා ආයිසරයෙන් කොට තුනක් දිග ඉරා මෙයා 5න් 3 7න් 4 5න් 3 7න් 4 එව ලියා ගන්න ගුණ කිරීම දෙක මෙයාගේ උඩයි අටයි දෙකම 7න් ගුණ කරන්න අනිත් පැත්තේ හරයෙන් ගුණ කරනවා මෙතෙන්ට කිරීම දෙකක් එයාගේ උඩයි අටයි දෙකම අනිත් පැත්තේ හරයෙන් ගුණ කරනවා අනිත් පැත්තේ පහනේ පහෙන් ගුණ කරනවා දැන් උත්තර ලියන්න දිග ඉරි ඕනේ කොට ඉරි ගන්න 5ව 7ක් 35යි 3ව 5ක් 3ව 7ක් 21යි 5ව 7ක් 35යි 5ක් 21යි හතේව පහක් 35යි හතරේව පහක් 20යි දැන් හරය සමානයිනේ පාංගෙඩියක් පෙති 35කට කපති 21 පාංගෙඩියක් පෙති 35කට කපල පෙති 20ක් 21 විශාලයි සා විශාල භාගය 5න් 3 මේකෙ මෙන්න මෙහෙම ලකුණ දාන්න මේ විදියට මේ පැත්තට කට හරවන විශාල පැත්ත 21 පැත්තට හරවන සිංහලෙන් විශාල භාගය විශාල භාගය 5න් 3යි රයිට් විශාල භාගය 5න් 3යි විශාල භාගය 5න් 3යි
दारु पैटाओ रोमिला कंदे के रोमिला कंदे के के पाइन हातरे तूने देखे पाइन हातरे पटांगन करगने हैं सर लिया ने बाग देखे हरे सामान करमु के लिया ने तो लग अंगट ध्यान ही ना हम लिया ने को तो गोलो करानो ना मुकाद देखे लो तमंगे मानस टा हित टा ध्यान ही ना ඔබ හිතන දේ ලියන්න භාග දෙකෙහි හරය සමාන කරමු කියලා ලියන්න භාග දෙකෙහි හරය සමාන කරමු කරන වැඩේ ලියලා ඉභාගෙට අපි ඔබ ලියන්නේ ඉස්කෝද ලියන්නෙත් නැහැ අපි මෙහෙදි තියරි වලට ලියන තියරි කියන්නේ සිද්ධාන්ත වලට ලියන හිතන හැටි ලියනවා ඒ ඔබගේ පැවැත්මට හරයන් මාරු කරලා ගුණ කරනවා ගුණ ගුණ කරන පහෙන් පල්ලෙහා පහෙන් ගුණ කරන නිසා උඩත් ගුණ කරන්නේ පහෙන් සේ පහ ගුණ කරන තුනෙන් පහ තුනෙන් ගුණ කරේ ඒ කියන්නේ හරය තුනෙන් ගුණ කරපු නිසා ලවය තුනෙන් ගුණ කරනවා සාමාන්‍ය තුල්‍ය භාග නීතිය උත්තරවලට පොඩි දෙකක් අරගන්නවා लगे इन बाल रसवाड़िया एको लावे समान है वैन नॉन देंगे दिन हरे समान है पांगे डियाक पेति पहाला वगैरह का कपल है पेति दहाय है पांगे डियाक पेति पहाला वगैरह का कपल है पेति दोला है में तो ना तीन नेत एकमा गाना का मसाई तो पेति गाना का में एकमा पेति दहाय है एकमा गाना का में पेति दोला है वैडी दोला पैत्र दमाए काटा है रेंडे विशाल पैत्र दोला विशाल आगे पाहे नातर විශාල භාගය පහෙන් හතර දැන් හෝම්වර්ක් වල මේක නම් දුන්නහම අම්මල දාත්තල බලන්න ඕන දරුව මේ පියවර ලියලාද හදන්නේ කියලා ඉතින් සමහරවිට ඕන මේ ගාන දුන්නා මේ කිසි දෙයක් නොලිය යා කරන්නේ මේක දිහා බලලා Tamanට උත්තරයක් ඇරලා දානවා හරිද මේව කරන්නේ ඒක තමයි ළමයිගේ ස්වභාවය සමහර මේ අහන් ළඟ අම්ම හරි දාත්තල ඉන්නේ අතොස්ස සමිතාත්තේ ඔබ බලන්න ඕන මේ ටික ලියනවද කියලා හරය සහ මේ හරය අසමාන භාග හෝම් එකකට මම දෙනවද රූට් එකේ තියෙන යම ගණන් ඒක මම එදා දුන්නේ නැහැ ඒක කරනකොට බලන්න ඕන මේ පේල ටික ඔබගේ දුව පුතා ලියනවද කියලා එයා ලියන්නේ නැත්තම් මම මේ අද කරපුවෙන් කිසි පළක් නැහැ ගකට කපන ඉනි වගේ එසා දරුවාට මේ කරපු ටික ප්‍රැක්ටිස් වෙන්න තමයි හෝම් එකක් අද දෙන්නේ සමතකෙම මේ වාක්‍ය ලියන්න ඕන ස්කෝල් දෙල යන්නේ නැහැ මාත් එක ගන්නවල ලියන්න ඕන එතන ස්කෝල් දයාට ඒක නොලිය තනියෙන් වැඩ කරලා පුළුවන් මේ හැදෙනවා මෙයන් යා ලියන්න ඕන ගැදරදී මෙය තනියෙන් කරන්න ඕන මේ ලකුණ දාන්න ඕන ඒක තමයි අපි මේ අදි ඉගෙන ගන්න පුදේ මෙයාට ප්‍රැක්ටිස් වෙන්නේ මේ හෝම්වර්ක් දෙන්නේ ඉගෙනගත්ත දේ ගැඹුරු මතකයට යන්න අපේ මතකයේ කොටස් දෙකක් තියෙනවා මතකයේ කොටස් දෙකයි එකක් తాවකාලික මතකය අනිත් එක දිගුකාලීන මතකය සෑම කෙනෙක් අම්මා තාත්තගේ අපි හැමෝගෙම මතකයේ කොටස් දෙකක් තියෙනවා එකක් තමයි කෙටි කාලීන මතකය අනිත් එක තමයි දිගුකාලීන මතකය ඒ දිගුකාලීන මතකයට යන්නේ තේරෙනේවා
කටපාඩම් කරන්නේම යන්නේ නැහැ. කටපාඩම් කරන්නේම දීර්ඝ කාලයකට මතකද යන්නේ නැහැ. මොන හරි දෙයක් තේරුණා නම් ඒ තේරුණු දේවල් විතරයි දීර්ඝ කාලීන මතකයට යන්නේ. ඒක ඇඟට තේරෙන්න ඕන. ඇඟට දැනෙන්න ඕන. මේක ඇත්ත තමයි කියලා ඇඟට දැනෙන්න ඕන. අන්න ඒ අම්මා තාත්තරුණත් එහෙමයි. මොන හරි කෑමක් හදලා අම්මලාට තාත්තලා කියලා දෙනවා. කියලා දුන්නට ඒක නිකන් එවෙල දැක්කට gedira කියලා කරන්න බෑ. gedira කරන්න බැරි එක දීර්ඝ කාලීන මතකයට ගියේ නැහැ. හැබැයි ඔබත් උදාහරණයක් විදිහට කේක්ක්ක් හදන්න. ඔබත් ඒ කේක් එක හදලා බඩු ටික අරගෙන ගිහලා ආවරණයක් අරන් ගිහිල්ලා ඒ පන්තියේ දෙක ඔබත් තනියෙන් කේක්ක්ක් හැදුවනම් ඔබ ඒ අත්දැකීම විඳිනවා. එතකොට ඔබ ඒ ඉගෙනගත්ත දේ ඔබේ දීර්ඝ කාලීන මතකයට යනවා. ගියර තැම්පත් වෙන්නේ නැහැ. මතකයට යනවා. තැම්පත් වෙන්න නම් ඔබ ගෙදර ඇවිල්ලා දවස් දෙකක් තුනක් ඇතුළත නැවත කේක්ක්ක් හදන්න ඕන. හරිද? එතකොට අපි ඉගෙනගත්ත දෙයින් 50% දීර්ඝ කාලීන මතකයේ මත තැම්පත් වෙනවා, ගැබ් වෙනවා. ඒ 100% තැම්පත් වෙන්නේ නැහැ. ආයිත් නැවත සතියකින් විතර ඒ වගේ තව පාරක් ඒක හදන්න ඕන. එතකොට ලොන් ටයිම් දීර්ඝ කාලයක් තුල රැඳෙන පරිදි මේ ඔබේ දීර්ඝ කාලීන මතකයේ මත තැම්පත් වෙනවා. දැන් මේ ළමයිට මේ ගණන් තියරි කරාම ඒක දීර්ඝ කාලීන මතකයට යනව තේරුණෝතින්. තේරුණ නැත්නම් යන්නේ නැහැ. තේරුණෝතින් දීර්ඝ කාලීන මතකයට යනව. හැබැයි තැම්පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ගෙදර ආයේ හෝම්වර්ක් කරනකොට එන් 50% දීර්ඝ කාලීන මතකයේ තැම්පත් වෙනවා. රයිට්? ඊට පස්සේ මම සැරින් සැරේ සතියක් ගෙදර යනකොට මේක වලට වේග පරීක්ෂණයක් දීලා පැවරුමක් දීලා පරණ ගණන් අතරින් පතර දානවා. දානකොට ඒවා නැවත හදනකොට පොඩ්ඩක් මේ නෝට් එක බලන්න ඕන. නෝට් එක බලනකොට ආයෙ අරම මතක් වෙනවා. මතක් වෙලා අර ඉගෙන ගන්න පු දේවල් දීර්ඝ කාලීන මතකයේ මත තැම්පත් වෙනවා. එතකොට එහෙම තැම්පත් වුණාට පස්සේ අපේ ওই වෙලාවකරි ගානක් දුන්නාම ගාන දැක්කහම අර තැම්පත් වූ ගබඩාවෙන් ෆිල්ටර් වෙලා පෙරිලා ඌමනා කරන සංකල්පේ ඉදිරියට එනවා. ඒව කරගන්න පුළුවන් වෙනනම් අපි ඉගෙන ගන්න සංකල්ප ක්‍රමානුකූලව නිදහසේ දීර්ඝ කාලීන මතකයේ මත තැම්පත් කරන්න ඕන. එය තැම්පත් කරන පිළිවෙල අපිලිවල නම් අර ඔබගේ කුස්සියේ 3-5 බෝතලයක් හොයාගන්න බෑ. මිරිස් බෝතලේ හොයාගන්න බෑ. සමහර ගම්මිරිස් කුඩු හොයාගන්න බෑ. සමහර වෙලාවට තුන මේ ලුණු කුඩු එක හොයාගන්න බෑ. බුද්ධිමත් අම්මලා තාත්තලා ගහලා තියෙන්නේ 3-5 බෝතලය, 3-5 මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස්, මස් කරි 3-5, මාළු කරි 3-5. එහෙම බෝතලේ ගහලා තියෙන්නේ. තාත්තා වෙල්ල උයන්න ගියත් මස් කරි එක හොයාගන්න හැම එකම අර අර බරන්න ඕනේ නැහැ. කහ කුඩු ගහලා තියෙන්නේ. ගෙදරින් ආච්චිට ඇවිල්ලා උනත් බලාගන්න පුළුවන් අකුරු කියවන්න පුළුවන් නම්. අන්න ඒ අම්මා ක්‍රමානුකූලව 3-5 බෝතල් ටික තැම්පත් කරලා තියෙනවා. එතන ඕන වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන්. හැම එකම ඇර ඇර බලන්න ඕනේ නැහැ. හැම එකම ඇර ඇර බලන්න ඕනේ නැහැ. අපේ මතකයත් අන්න එහෙමයි. අපි ඉගෙන ගන්න දේවල් ක්‍රමානුකූලව අපේ මතකය මත තැම්පත් කරවතින්. අපි ඉගෙන ගන්න දේවල් ක්‍රමානුකූලව අපේ මතකය මත තැම්පත් කරවතින්. ඒව සැරින් සැරේ එක එක ඇර ඇර බලන්න ඕනේ නැහැ. අදාළ වෙලාවට ක්‍රමානුකූලව පිළිවෙලට එනවා. හරිද? සා මේ අපි ඉගෙන ගන්න දේවල් එහෙම වෙන නම් බොහෝම සංවේදීව සංවරව මේ ඉගෙන ගන්න ඕන. සංසුන්ව ඉගෙන ගන්න ඕන. රයිට්? හරි. බලන්න පැටව. සා ගෙදරදී මේ ගණන් හදද්දී මේ සියල්ල තියද කියලා බලන්න ඕන. අම්මලා තාත්තලා පොඩ්ඩක් සුපර්විෂන් කරන්න ඕන. රයිට්? හරි. තව ගණක් හදමු. නව්. තර්ඩ් වන්. රවි ලක්කන් 3. තුනෙන් එක දහයෙන් හතර තුනෙන් එක දහයෙන් හතර තනියෙන් කර Thank you.
अम्मट उदरगनो अरगर असंट लियनो कहा मेकुट अलवर अलवल अम्मा कुर्सी काकुड़ बोतले मित्र कोल सोलो टेप वटेट तदकर मे कहा अम्मा चुट चुट उदाऊन पटियाले अम्मा अम्मा उदाऊ मीरी मेजर अम्मला अम्मला मार वासना धरव कुछ वास अम्मला टेगोल हेल्प कर अम्मी गुडाक इधर गुडाक अम्मी अम्म तात के वाकरोनी अम्म ए टवर लेको तात इलाने तम अम्म टवर लेकने तम तात की ताते टवर लेकना बात्रूम के अम्मे टवर लेको इला बात्रूम मरल तो तीन अम्म पार एक बात्रूम बेड बेन हर गीन बोलिए अर मटन वाला बेड बेन हर गी तीन राइट अम्म तरा गेदर बेड काटवर नैनी अम्मल मार दक्ष काटवर्ती होना तरा अम्म अम्म तरा नहीं मनुष्य गिवा को बल्बे मव तर अम्मल को महन से बल तात के वो उगल के वो गे तुगानो मिधुला तुगानो उयनो वाल अंगोदनो की अखन ग्रेदी आयंकनो अम्म तातर तात रेदि आयंकर बागे पुच्चा एक वस्त्र मोटर गहनोदीपे उदय होदीपे वस्त्र मोटर गहलायंकरण इक पाट अम्म मुद्दू अम्म अपे नोन कर्ण वेडगड़ उदय मैं कल्पना को मंकर मे कीपट को मंकर मट पुलवा मट पुलवा रईट मंकर होद कटर मेकड़े टैंकी हेसर का हेसर का टैंकी वतर वीर पेहागदी कड़ा सर अन्न टैंकी उतर अल्लाइट धरते वे मुन मत पीछेनो बलवा रेदी पीछेनो रेदी पीछे आयन आयन रेदी पीछे अम्मा कर रे असहाय शक्ति कांता निर्माण निर्माण कांता असहाय गुणांग संपूर्ण निर्माण गरुक गेदरी कांता सापुरुष बिरीदट वंदे नाट असीमित गरुक याट असीमित गरुक सबके मवट पियाट असीमित गारू कर इतने जन वचन की असीमित गारू कर यह तरा या तर गेदरने सांट उदाऊ कर राइट अरे
दिगैरा दिगैरा तुनेन एक दायन अतर गुना करनो दहाय गुना करनो हतरे नै तुनेन ने तुनेन गुना करन गुडा तुने तुने व दहायक तिहाय इके व दहायक दहाय दहाय व तुनाक तिहाय हतरे व तुनाक दोलहाय हरय समान है हरय समान है तिहेन दहाय तिहेन दोलहा तिहेन दहायट वडा तिहेन दोलहा विशाल है विशाल भागय दहायन हतर विशाल भागय दहायन हतर राइट रमिलक्कांग हतर रमिलक्कांग हतर पाहेन तुन दायन हात पाहेन तुन दायन हात पड़ा हो पड़ा खो पड़ा किन कारक मेरे वेन क्रम यक में कट प्रियंत कथा ओ हो पहाई दहाय दिया उधर वाला पहा पहने आतुस සතටෝයි ගොඩක් පේනවා මට මාර ආඩම්බරයි මේ වගේ දරුවෝ ටිකක් ඉන්නේ කියන හොඳට පෙනීමයි හරි 10 පේන අතුස්ස සතටෝයි පහ 10 කරන්න පුළුවන් කියලා හිතන අතුස්ස පා 10 එහෙම හිතන අතුස්ස රයිට් එහෙනම් දෙකම ගුණ කරන්න නැහැ කියලා හිතන අතුස්ස දෙකම ගුණ කරන්න ඕනේ නැහැ එකක් කරලා අල්ලගමු पहा दहाय करमो पटा गण दिगैरा कोटैरा दिगैरा कोटैरा पहेन तुन दहाय नदे वगे अपने वासना तीन गण तीन अपने उदाव करने गण डोलपिन वगे मालो तीन तालमा मोरु असे अरे तालमा मोरा नपुरु मारु तालमा ना गाइन सके दिन अपने दान्ने आगे मोरा सेराय राइट ये डोलफिन हरिम अपट उदाऊ कर रे डोलफिन नो एक गाना अपट उदाऊ करो देखा मैं गुना करने इकाई गुना करने इकाई गुना करने राइट मैं यहाँ शोई बाबा मैं आप इन्हें डाले अभी अलग गुना करना पहाड़ दहाय करना पहाड़ दहाय करना गुना ये दिक तमाम तानी एक करना पुलु अंकिले हितर जाना विश्वास है तमाम तेरे ना किया ने नहाय तेरा ना आता सर राइट अदर कोटेरा कोटेरा पाए देखा दहाय आई तूने वो देखा खाए दहायन हाथ दहायन आया दहायन हाथ दहायन आया दहायन हाथ पाम पे ती दहाय आई एक एक हाय आई पाम पे ती दहाय आई एक एक हाथ आई मेरे का वैडी එතනට කට ඇරෙනවා එහෙනම් විශාල භාගය 10 න් හතර විශාල භාගය 10 න් හතර තව එකක් කරමු රමිලක්කම් 5 3 න් 2 12 න් 5 තුනෙන් දෙක 12න් පහ තුනක් 12 කරන්න පුළුවන්ද බලන්න තනියෙන් වැඩ කරන්න තුනෙන් දෙක 12න් පහ තුනෙන් දෙක 12න් පහ තුනෙන් දෙක 12න් පහ අද ඉස්කෝලේ තියෙන අතුස්සල බලන ඔයගොල්ලෝ ඉස්කෝලේ උගන්වන්නේ නැද්ද? ඔයගොල්ලෝ හරි වස්නාවන්තය යතින්නේ. ඉස්කෝලේ ටීචර්ස්ලා කොහොම හරි උගන්වනවන්නේ නේ. ටීගොල්ලෝ හරිම ණය ගැති. එයාලා කොහොම හරි ඔයගොල්ලන්ට දැන් මේ වගේ ඉවසරයක් තිබිද්දි උගන්වනවනේ. ගුරු මෑණිවරු සහ පියවරු
දිගයිරා කොටයිරා තුනෙන් දෙක 12න් පහ තුන 12 කරන්න ඕන තුන 6 9 12 හතරෙන් ගුණ කරන්න කොටයිරා කොටයිරා තනියෙන් කරන්න හොඳේ තනියෙන් කරන්න right දරු පැටව 3 වහත් 12යි 2 වහතරක් 8 එතන 12න් 5 දැන් හරය සමානයි පාම් පෙති 12කින් පෙති 8ක් පාම් පෙති 12කින් පෙති 5ක් පෙති 8 විශාලයි يعني විශාල පැත්ත 12න් 8 එනා විශාල භාගය 3න් 2 විශාල භාගය 3න් 2 හරි අතුසන දරුවනේ ලස්සන හරියක් විසි කර ඔතනින් ඔක తాවකාලික සමු ගැනීම right අපි අලුත් තැනකට එනවා ලියන්න අද දවසේ ගන්න අද දවසේ පාඩම භාග නවත්තනවා ලබන සතියේ කරන්නේ තේරීම පාඩම ලබන සෙනසුරාදා දිනදා නේද තියෙන්නේ තේරීම අගහරුවා ඉරිදායි අගහරුවාද නේද ඉරිදායි අගහරුවාදයි ඉරිද කරන්න තේරීම පාඩම ඉරිද පන්තිරෙන් පෙරළමෙන් අගහරුවාද තේරීම පාඩම කරනවා ඉරිද සහ අගහරුවාද තේරීම පාඩම කරන්නේ මේ දවස් දෙකට අලුත් පාඩම පටන් ගන්නවා right ප්‍රශ්න අංක 3 3ද 4ද only 3 4 4 right okay ප්‍රශ්න අංක 4 එකතු කරන්න රෝම ඉලක්කම් 1 තුනෙන් එක එකතු කිරීම හතරෙන් එක එකතු කිරීම 12න් එක තුනෙන් එක එකතු කිරීම හතරෙන් එක එකතු කිරීම 12න් එක එකතු කරන්න මොකද වෙන්න ඕන එකතු කිරීමට හරය සමාන විය යුතුය ලියක් එකතු කිරීමට සිංහල ලියන්න එකතු කිරීමට නම් හැමෝම ලියන්න හරය සමාන විය යුතුය මේ තමයි සිද්ධාන්තය නැත්නම් එකතු කරන්න බෑ මොම ලියන්න එකතු කිරීමට නම් හරය සමාන විය යුතුය නැත්නම් එකතු කරන්න බෑ එකතු කරන්නත් එමය අඩු කරන්නත් එමය එකතු කිරීමට නම් හරය සමාන විය යුතුය දැන් මේවයි ගණන් ගන්නවා අපි ඕන ගණනක් එකතු කරන චැලෙන්ජ් බය නැහැ අපට right එනම් මේ හරයන් අපට එන්නේ මේ හරයන් මොනවා හරි කරලා අල්ල ලොකුම හරය කරන්න පුළුවන් විතරයි මේ හරයන් තුනෙන් ලොකුම හරය 12 එනම් 3ක් 12 කර යුතුය 7ක් 12 කළ යුතුය තේරෙන අතුස්සනේද යන්න 3ක් 12 කළ යුතුය 4ක් 12 කළ යුතුය ලියන්න සිංහලෙන් ලියන්නේ 3ක් 12 කළ යුතුය සිංහල ලියන්න 3ක් 12 කළ යුතුය ආයි පහලින් 4 සිංහල ලියන්නේ 4ක් 12 කළ යුතුය අපේ නේ පොත ඔබේ පොත ඔබේ 3ක් 12 කළ යුතුය 4ක් 12 කළ යුතුය 12 ඉලක්කමෙන් 3 සිංහල ලිව්වේ 4 සිංහලෙන් 12 ඉලක්කම කැමති ක්‍රමෙ ලියන්න පුළුවන් හැබැයි දෙකම ඉලක්කම් ලියන්න බෑ එක දෙකම සිංහල ප්‍රශ්නයක් නෑ තුනක් කියලා අල්තයන් එන්න ඕන තුනක් 12 කළ යුතුය හතරක් 12 කළ යුතුය
මෙතන ප්‍රශ්නයක් නැහැ නම් අපිට දිග ඉරි දෙකක් ඕන කොට ඉරි එකක් ඕන තේරෙන අතස්ස පටන් ගමු දරු පැටව කිරීම කොටු තුනක් දිග ඉරක් එකතු කිරීම තනි කොටුවක් දිග ඉරක් දකෝලේ වැඩ පිළිල පටන් ගන්න දැන් ඔබේ වැඩ පිළිල පටන් ගන්න मांगने बैरी के निकट दौड़ करना था माये बदानों बहुत देवाल जब पटांग के नया बोली मत तूने नेक इन्हें घटा हाथरे नेक अंतिम घटा दौला है नेक उनके लिए मत देखा क्यों ना मैं देखा था वो नहीं वहाँ जाकर नैन तूना दौला करा रहा हूँ ना कि लम्हा ट्राई करना तूना आया नामय දොළහා තුන හය නමය දොළහා හතරෙන් ගුණ කරන්න ළවයයි හරයයි දෙකම හරයයි ළවයයි දෙකම හතරෙන් ගුණ කරන්න සේ හතර දොළහ කරන්න අට දොළහා හතර අට දොළහා මේලා මොනවද කියලා දෙන්නේ ඔබත් try කරන්න ඕන ඔබත් මහන්සි වෙන්න ඕන සාර්ථකත්වයට යන්න ඔබගේ කැපකිරීම තමයි ප්‍රබල හතර අට දොළහ තුනෙන් ගුණ කරන්න ඕන තුනෙන් ගුණ කරන්න ඕන right දැන් මේවා ප්‍රතිඵල ලියන දිගිරි ඕනේ කොටිරි තුන එකතු කිරීම කොටිරා එකතු කිරීම කොටිරා දිගිරි අවශ්‍ය නැහැ දැන් මේ යටින් තියෙන ඒවා යටින් තමයි ලියන්නේ මෙයාලා ගුණ කරලා යටින් ලියන්නේ මෙයා යටින් ලියන්නේ ඒවා අවබෝධයෙන් කරන්න ඕන තුනේ හතරක් 12යි අතරේව තුනක් 12යි මෙතන යටින් 12 අපේ වාසනාව හරි හැම තැනම 12 දැන් උඩ තියෙන ඒවා ගුණ කරන එකේව හතරක් 4යි එකේව තුනක් 3යි මෙතන 1යි ඊපස්සේ 3ට 12ක් ලියනවා දිග ඉරා 12ක් ලියනවා से हतराई तुनाई एकाई ये इरुड़ कॉपी करनो हतराई तुनाई एकाई मैं अंदर दिन एक तो की रही हूँ हतराई तुनाई आटाई आटाई हतराई तुनाई हताई हताई एकाई आटाई दोलाहेन आटाई අදත් මේක පරීක්ෂණයක් කරන්න නැහැ හොඳේ විනාඩි 15ක් අද කලින් නවත්තන්න ඕනනේ අනිවාර්යයෙන් එක දවසේ කරනවා ප්‍රොමිස් පොරොන්දු වෙනවා 12න් 8 සමානයි දිග ඉරා 12න් 8 හරයයි ළවයයි දෙකම හරයයි ළවයයි දෙකම එකම ගානකින් බෙදෙනවා හරයයි ළවයයි දෙකම බෙදලා ගාන පේන අතොස්ස ලොකුම ගානෙන් බෙදන්න අට හතරේව තුනයි අටට හතරේව දෙකයි මේකත් හරි මේක තමයි ඉතිරි තුනෙන් දෙක ඒ සුපිරි උත්තර ලැබුණේ අතොස්ස තව එකක් කළා අද වැඩ නවත්තමු only one තව එකයි right රාමි ලක්කන් දෙක මෙතන මේ ඒක හෙවණල්ලා මෙතන වැටුණේ පේනවද ඔයගලට देख एक तो किरीम हतरे नेक एक तो किरीम विशेन तुन
විස්සෙන් තුන පහෙන් දෙක එකතු කිරීම හතරෙන් තුන එකතු කිරීම විස්සෙන් හතරෙන් එක එකතු වේ විස්සෙන් තුන තනියෙන් කරන් සිංහලෙන් ලියන්න ඕන පහත් විස්ත කළ යුතුය පහත් පහත් විස්ස කළ යුතුය හතරත් විස්ත කළ යුතුය පහත් විස්ස කරන්න ඕන හතරත් විස්ත කරන්න ඕන දිග ඉරක් කොට ඉරක් තනියෙන් ගන්න හොරගල්ලාලා නෙපා මම කරනකන් ඔගලන්ගේ හෝම්වර්ක් වල PDF එක මම දානවා ඒක බලලා අම්ල තාත්තට උදව් කරන්න හොඳේ හරි වැරදි ලකුණු කරගන්න පහ දහය අමලදාතල බාරද මේ උගන්න පුදේට මේක තනියෙන් අනුගත වෙන්න පුළුවන්ද කියලා උගන්න පුදේ මෙයාලා කරනවාද කියලා පොඩක් හොඳට බලන්න පහ දහය පහළව විස්ස ගුණ කරනවා හත් මම කියනකොට ලියන කියලා බලන්න කියන්නේ මම ඉගැන්නුවට පස්සේ මෙයාලා තනියෙන් කරගන්න පුළුවන් වෙන්නේ නැපේ ඉගැන්නුවට පස්සේ තනියෙන් කරන්න පුළුවන් වෙනවා ඒක තමයි ඉගෙන ගත්තා කියන්නේ ඒකට අපි කියමු තේරෙනවා කියලා අපි ආනු තේරුණාද අත උස්සන්නේ තේරුණාද ගම අත උස්සනවා මොකට අත උස්සන්නේ තේරෙනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා තේරෙනවා කියන එක තේරෙන්න ඕන මොකටද තේරෙනවා කියන්නේ ටීචර් නැතුව මේවා තනියම තමන්ට ලියන්න පුළුවන් කියලා හිතට දැනෙන විශ්වාසයක් තියෙනවා ටීචර් නැහැ ඒක තනියෙන් කරන්න පුළුවන් කියලා දරුවන්ගේ හිතට විශ්වාසයක් දැනෙනවා නම් අන්නේ දැනෙනවට කියන තේරෙනවා කියලා ටීචර් නැතුව තනියම කරන්න පුළුවන් කියලා හිතට දැනෙන විශ්වාසයට තමයි කියන්නේ තේරෙනවා කියලා 8 12 4 8 12 16 20 ගුණ කරන පහෙන් දව උත්තර ලියන දිගිරියෝ නැහැ කල්පනා කරලා හදන්නේ පහව හතරක් 20යි දෙකව හතරක් 8යි හතරව පහක් 20යි එකව පහක් 5යි 20න් 3 පොදු හරය 20 8යි 5යි 3යි එකතු කරනවා පොදු හරය 20 8යි 5යි 13යි 13යි 3යි 16යි විසෙන් 16 හරියට උස්ස දැනට තව තියෙනවා මේ උත්තරේ හරියට උස්ස රයිට් ඊට පස්සේ සමානයි දිග ඉරක් 16යි 20යි දෙකම 4ෙන් බෙදන්න දෙකෙන් නෙමෙයි 4ෙන් අ බෙදන්න පුළුවන් ලොකුම ගානෙන් බෙදන්න සමානයි 4 8 12 16 20 5යි 16 බෙදමු 4 4 8 12 16 4යි අන්තිම උත්තරය 4යි අත උසන් රෝසමල් රයිට් ලස්සන හරියක් විසි කරන්න රයිට් හොඳයි එහෙනම් දරුවනේ ඔයාලට දීපු භාග ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ ඒක වෙනම දැන් වෙනම තමයි අන්තිම ගණන් ටික ඔක්කොම පිටපත් කර ගන්න හොම්වර්ක් පොතට ඒ භාග ගණන් පිටපත් කරන්න ඕන හොම්වර්ක් පොතේ ප්‍රශ්න ලියන්න ඕන අනු අංක ලියන්න ඕන ලස්සනට මේ ලෝකයේ තියෙන ලස්සනම අකුරෙන් තමයි ලියන්නේ හොම්වර්ක් කරන්නේ මේ ලෝකයේ තියෙන ලස්සනම අකුරෙන් ලියනවා ඔයගොල්ලෝ හොම්වර්ක් ටික ලස්සන කරලා පිස්කල් පන්ති පටන් ගත්තා මම ඒ කරපුවා චෙක් කරනවා ඒව නොකර පන්ති යන්න බෑ හරිනේ ඉතින් ලස්සනට ලියලා ආසාවෙන් කරලා දැන් අපිට ආයි පන්තිනේ අඟහරු ආදා රයිට් ළඟ ආදාවිලා ආයතන පන්ති ඉරිදා ඉරිදා තියෙනවා
අද අවිල්ල දවස දාද බ්‍රහස්පතින්දනේ දා බ්‍රහස්පතින්දා එතකොට හෙට සිකුරාද අනිද්ද සෙනසුරාදා ඉර්ද පන්ති තියෙනවා තව දවස් දෙකකින් පන්ති තියෙනවා හොඳේ මේ වෙදි වැඩි වැඩ කර ගන්න ඕන එහෙනම් හැමෝටම ලැබුවා වූ දවස මේ ලෝකේ මෙතෙක් උදා වූ ලස්සනම දවස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද ඔබ සිතන වතන සියලු දේවල් සිතන ආකාරයෙන් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම අම්මගේ ආහන්න පුළුවන් හැමදෙස්ම තාත් අදහන්න පුළුවන් පහ බෝතල් ටික පරණ ලේබල් ගලවලා අලුතෙන් ලේබල් ටික ගහලා අම්මට උදව් කරන ලස්සන දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා එහෙනම් දරු පැටව ඔයාලා හැමෝටම ලස්සන දවසක් ආයිබෝවන් දරුවනේ